අපේල් 21 වෙනිදා පවත්වන්න යෙදුණු අරගලය අපේක්ෂාවේ සත්‍යක්‍රියාව කියන වැඩසටහන සම්බන්ධයෙන් කතා කරන්න. මොකද හේතුව මුලින්ම කියන්න ඕනේ වැඩසටහනට අපි යොදාගත්තා එක ගෑන් ළමෙක් අපේ සහෝදරියක් ඒකට මේ මේ සහෝදරිය අපි යොදාගත්තෙම විශේෂයෙන්ම අපේ අරගලේ හරියටම කිව්වොත් එහෙම අයිකන් එකක් වගේ වෙච්ච අර හමුදා සෙබලට මලක් දීපු සහෝදරිය කසුනි කසුන්සලා ගිම්හානි ඒ කරපු ඒක අපිට අපිට ෆීල් වෙන්නේ ඒක හරියටම මේ මේ අරගලේ අරගලයේ මූර්තිමත් කරන එක සංකේතයක් වගේ ඒ සංකේතයේ විදිහටමයි අපි පාවිච්චි කරේ මේ මේ ඇක්ට් එක ඒ ඇක්ට් එකේ අරමුණ උනේත් අරගලයේ අපේක්ෂාව නැත්තම් අරගලයේ විසින් යෝජනා කරන අරමුණු ටික එතන පැමිණලා හිටපු දේශපාලඥයන්ට ඊට පස්සේ සිවිල් ක්‍රියාකාරීන්ට ඒ වගේම කලාකරුවන්ට ඒ සම්මුතියන් ටික පිළිගැන්වීම එතකොට මේක නිසා යම්කිසි විදිහකින් අපි දැක්කා Facebook එකේ එහෙම සෑහෙන පිරිසක් ඒ ඒ ඒ කසුනින් කසුන්සලා ගිම්හානිම තමයි මෙතන ඉන්නේ විදියට හුවා දක්වන්න උත්සාහ කරනවා නෑ ඒක වැරදි ඒක ඒ කසුන්සලා ගිම්හානි කරපු වැඩේට උපහාරයක් පිණිස අපි විසින් පාවිච්චි කරපු ඒ ගෞරවයෙන් පාවිච්චි කරපු තව ඇක්ට් එකක් ඒක ඒක මේ අරගලයේ සංකේතයක් විදිහටමයි අපි පාවිච්චි කරේ ඒ වගේම අරගලයේ විවිධ සංකේත අපි පාවිච්චි කරා මුලින්ම පටන් ගත්ත නිහඬ විරෝධතාවයේ ඉඳන් එකම මේ අරගලයේ සටන් පාට මේ 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 විදිහේ ඒ මල්බෙදීමේ ක්‍රියාව සහ ඡායාරූප ගොඩක් අරගලයේ වෙනුවෙන් පාවිච්චි කරා මොකද මේ වැඩේම මේ අරගලයේ අපේක්ෂාව නැත්තම් අරගලයේ ඒ සත්‍යක්‍රියාව අපි කරේම අරගලයේ විසින් යෝජනා කරන කාරණා විශේෂ කාරණා අපි 15ක් ගොනු කරගෙන තියෙනවා මේ කාරණා 15ට එකඟ වෙන දේශපාලන පාර්ශවයන් සිවිල් සංවිධාන පාර්ශවයන් එක සම්මුතියකට ගේන මොකද අපි දකිනවා අරගලයේ යෝජනා ඉදිරිපත් වෙනවා වගේම අරගලයේ පැත්තයි පාර්ලිමේන්තුව නියෝජනය කරන පැත්තයි අතර ඒ පාර්ශවයන් අතර sannivedanaye hari adui ඒක සිද්ධ වෙන්නේ අපේ දෙපැත්තෙම තියෙන යම් යම් සීමාවන් නිසා ඉතින් අපි තීරණය කරා රැඩිකල් සෙන්ටර් විදිහට මේක අතර පාලමක් වෙන්න ඉතින් මේ පාලමක් විදිහට අපි අරගලයේ කාරණා 15ක් සම්මුතියකට මේ සම්මුතියක් විදිහට ගොඩනගා ගත්තා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මුලින්ම පළවෙනිම එක මූලිකම එක තමයි රාජපක්ෂවාදී ඉවත් කිරීම. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි රාජපක්ෂ ක්‍රමය පාලනයෙන් ඉවත් කිරීම කියන එක 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය අයින් කරලා නැවත 19 වෙනි සංශෝධනය යලි පැනවීම කියන එක. ඒ වගේම රාජපක්ෂ විරෝධී සියලු පක්ෂ එකතු වෙලා සියලු සමාජික පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න සමාජික එකතු වෙලා අන්තර්වාර පාලනයක් ඇති කර ගැනීම කියන එක. සියලු ජාතීන්ට ආගම් වලට ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ගැනීම කියන එක ඊට පස්සේ ඖෂධ අත්‍යවශ්‍ය ආහාර විදුලිය ගෑස් පොහොර සහ අනිකුත් කෘෂිකාර්මික යෙදවුම් කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස රටට අඛණ්ඩව සැපයීමට පියවර ගන්න කියන එක අර්බුදයේ හැමුවේ දිලිඳු ජනතාවගේ සමාජ සුරක්ෂිතතාවය ආරක්ෂා කරන්න කියන එක ඒ වගේම පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහ පක්ෂවල වත්කම් බැරකම් ජනතාවට දැනගන්න පුළුවන් විදිහේ ඓතිවාසිකමක් නැත්තම් ක්‍රියාපිළිවෙතක් සකස් කරලා දෙන්න කියන එක රාජ්‍ය ආයතනවල සියලු ගනුදෙනු විගණනයට යටත් කිරීම ඒ වගේම මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කිරීම නීති ආධිපත්‍ය තහවුරු කිරීම වංචා දූෂණ සහ පාස්කු චෝදනා සම්බන්ධයෙන් නීත්‍යානුකූල විමර්ශනය කරලා ඒකට දඬුවම් ලබා දීම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම වගේම පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කරන්න පුළුවන් දේශපාලනයත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න පුළුවන් පුරවැසි වේදිකාවක් නිර්මාණය කිරීමත් මේ 15 අතර තියෙනවා මේ අපි යෝජනා කරන 15ක් නෙමෙයි අරගලයේ ඇතුළෙනුත් විවිධ සිවිල් සංවිධාන විසිනුත් යෝජනා කරපු යෝජනා අපි එකතුවක් විදිහට අරගෙන අපි සාකච්ඡා කරා විවිධ දේශපාලන කණ්ඩායම් එක්ක ඒ දේශපාලන මේ ප්‍රධානම රාජපක්ෂ විරෝධී විපක්ෂයක් නැත්නම් විපක්ෂයේ එකඟතාවයක් ඇති කර ගැනීම අරමුණින් බහුතරයක් විපක්ෂයේ දේශපාලන සංවිධාන දේශපාලන මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස් අපිත් එක්ක එකතු වුණා. ඒගොල්ලෝ එකඟතාවය පළ කරා මේ 15ත් එක්ක හිට ගන්නවා කියලා. එතකොට මෙතනදී පුළුවන් වෙනවා අරගලයේ පාර්ශවකරුවන්ට මේ දේශපාලන නියෝජිතයන් සමග යම් කිසි කතිකාවක් සංවාදයක් ගොඩනගාගෙන මම කියන්නේ මේගොල්ලෝවිල් අරගලයේ ඇතුළට බහින්න ඕන කියලා. අපි විශ්වාස කරන්නේ අරගලයට සමාන්තරව ඒගොල්ලන්ට පාර්ලිමේන්තු නියෝජිතයන්ට පක්ෂවලට කළ හැකි කාර්යයක් තියෙනවා. විශේෂයෙන්ම ගම්වල මේ දවස්වල සිද්ධ වෙන ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රචණ්ඩකාරී ආවේගෙන් මේ පොලාපනින ජනතාව සම්බන්ධයෙන් ඒ ජනතාවට යම්කිසි සංයමයක් සංවිධානගත අරගලයක්
නිර්මාණය කර දීම සම්බන්ධයෙන් ඒ හඬට වේදිකාවක් දීම සම්බන්ධයෙන් මොකද ඒකලංගේ සද්දෙත් ඇහෙන්න ඕන පෙට්‍රල් පෝලිම් වල ඉන්න අයගේ සද්දෙත් ඇහෙන්න ඕන ඒ සද්දෙ ඇහෙන්නේ සද්දෙ සද්දෙට වේදිකාවක් හදන්න ඒ පක්ෂ නියෝජිතයන්ට ලොකු කාර්යභාරයක් තියෙනවා ඉතින් මෙන්න මේ සමාන්තර ක්‍රියාමාර්ගය සමාන්තර වැඩසටහන ඇති කරගන්න මේ අතර sannivedana palama ගොඩනැගීම තමයි අරගලයේ අපේක්ෂාව නමින් අපි කරන අපි ඊයේ ආරම්භ කරපු කාර්යයේ ප්‍රධානම මේ අරමුණ වෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේක රට පුරාම තැනින් තැන පළාත් වලට අරගෙන ගිහිල්ලා ජනතාවත් එක්ක මේ ජනතාවට මේ සම්මුතිය ප්‍රකාශ කරමින් ආණ්ඩුවට බල කළ හැකි ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කළ හැකි පාර්ලිමේන්තුව ඇතුලේ ඒකාබද්ධ විපක්ෂයක සංවිධානගත වීමක් ගොනු වීමක් ගොඩනගා ගන්න ඒ එක්කම අරගලයේ අපේක්ෂාවන් ඒක ඇතුලේ නිරූපණය කරන්න ඒක තමයි අර අපි අර මල දෙන යුවතිය පාවිච්චි කරේ අපි හිතන්නේ මල කියලා කියන්නේ ඒ සංකේතය මේ අරගලයේ මෙන්න මේ අරමුණු වෙනුවෙන් තමයි අපි සටන් කරන්නේ මේ අරමුණු වෙනුවෙන් අපිත් එක්ක ගොනු වෙන්න කියලා කියන සංකේතාත්මක අර්ථයෙන් තමයි අපි ඒක යොදාගත්තේ. බැරි ප්‍රොටෙස්ට් එක ගෑන් ළමෙක් මලක් දෙනවා කියලා සොල්දාදුවේ. ඒකම නෙමෙයි ඔබතුමාලා ඒක පිටකරලා තියෙන්නේ. ඒකම තමයි. මම ඉස්සෙල්ලත් පැහැදිලි කිරීමක් කරා ඒක ගැන. ඒකට හේතුව මේ ඒක ඇත්තටම මේ මුලින් ඒ මල දීපු කසුන්සලා ගිම්හානි කියන සහෝදරියට ඒ ඇක්ට් එකට උපහාරයක් පිණිසම තමයි අපි ඒක පාවිච්චි කරේ. හේතුව අපි දැන් ගත්තොත් එහෙම මේ ලීෆ්ලට් එකේ උඩ තියෙන්නේත් අර මුලින්ම මිරිහානේදී දැරියක් මේ මේ අම්ම කෙනෙක් පොඩි ළමයෙකු උස්සගෙන හිටපු පින්තූරේ. එතකොට මේ වගේ අරගලයේ මතුවෙච්ච අයිකොනික් දේවල් තියෙනවා. ඒවා හරියටම සංකේතාත්මකයි. මේ අරගලයේ කවදා හරි ඉතිහාසයට එක්කහුණාම මේ දේවල් තමයි අපිත් එක්ක ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ හැමදාම මතකේ රැඳෙන්නේ. මෙන්න මේ දේවල් ටික අපි අපේ මේ සත්‍යක්‍රියාව ඇතුලේ අර දේශපාලන නියෝජිතයන්ට අර සිවිල් ක්‍රියාකාරීන්ට දකින්න සැලැස්සුවා. ඒක විඳින්න සැලැස්සුවා. මෙන්න මේ වගේ අරගලයක් එළිය නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක. එතකොට අපි ඒවා ඒ විදිහටම තමයි ඒවා ඒ සංකේතාර්ථ වලින්ම ඒ විදිහටම නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි කරේ. එතන දැන් දේශපාලඥයවම ඔබතුමා මල් දුන්නානේ. අතර දෙනවා කියලා. රාජපක්ෂලාවත් දෙනවද ඔයාලා මල් දෙන්න? අනිවාර්යෙන් ඔව්. මොකද හේතුව අපේ මේ කරුණ 15 තියෙනවා. මේ දැන් පළවෙනි එක කිව්වොත් එහෙම කෙලින්ම රාජපක්ෂවාදය අවසන් කිරීම. එතකොට රාජපක්ෂ කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම ගෝඨාභය ඔව් මම එකඟයි රාජපක්ෂවාදය අවසන් කරන්න මම ගෙදර යනවා. රාජපක්ෂවරුන් සියල්ලම මේ පාලනයෙන් අයින් වෙනවා කියලා අපි යාට මලක් දෙනවා. මොකද එයා අපේ කාරණාවලට එකඟයි. අපිට පුද්ගලියොත් එක්ක ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ අපි හදාගෙන තියෙන වැඩපිළිවෙල නැත්තම් අපි කියන රාමුවට ඒ සම්මුතියට එකඟ ඕන කෙනෙකුට මේ අරගලයේ මල පිරිනමන්න පුළුවන් කියලා. මේ යන ප්‍රොටෙස්ට් ඔක්කොම දැන් හයිජැක් කරන්නද බලන්නේ. ඒක හයිජැක් කරනවා කියන වචනේ පාවිච්චි කරොත් මම හිතන්නේ ඇත්තටම මේ 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 මොන මොන අර්ථයක් ගන්නවද කියලා මට හරියටම පැහැදිලි නෑ. මම මගේ විදිහට කිව්වොත් එහෙම පුළුවන් තරම් අරගලය තව විවිධ දේවල් වලට හයිජැක් කිරීම තමයි සිද්ධ වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ගාලු මෝදර තියෙන අරගලය වගේ රට පුරාම අරගලයන් තව පැන නගින්න ඕන. සමාන්තර අරගල සිද්ධ වෙන්න ඕන. විවිධ වෘත්තිකයන් විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් අරගල සංවිධානය කරන්න ඕන. මොකද හැම එක්කෙනෙක්ම ගාලු මෝදර අරගලයට විතරක් කේන්ද්‍ර වීම කියන එක නෙමෙයි අරගලයේදී වෙන්න ඕන. මුළු රටම මේ අරගලයට එකතු වීම. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් ඒක අරගලයේ හයිජැක් කිරීමක් කියලා. මම කියන්නේ ඊට වඩා ඒ අරගලය අනිත් මිනිස්සුන්ගේ අනුප්‍රාණය බවට පත්වීමක් නැත්නම් ඒ මිනිස්සුත් අරගලයේ කොටස්කරුවන් බවට පත්වීමක් කියලා. මම හිතන්නේ දේශපාලනය කියලා කියන්නෙම විශ්වාස කිරීම කියන එක. ඒකට හේතුව අපිට ඒ විශ්වාසය තියාගන්න බැරි නම් විශ්වාසයක් නැත්නම් අපිට ඒ කියන්නේ කොහෙත්ම එකඟතාවයකට යන්න බෑ. බුදුහාමුදුරුවෝ කියනවා තමන් මේ තමන් නැති දවසක තමන්ගේ ධර්මය තියාගන්න කියලා තමන්ගේ ෆ්‍රේම්වර්ක් එක විදියට නැත්නම් ගුරු තන්හිලා තියාගන්න කියලා. ඒක අදහස තමයි අපේ තියෙන රාමුව, අපේ තියෙන සම්මුතිය, අපේ තියෙන පිළිගැනීම් රාමුව තියෙනවා නම් අපිට පුද්ගලයා අදාළ වෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා යම් කිසි හේකින් මේ සම්මුතියන් පාවා දෙනවා නම් අපිට ඒ වෙලාවෙ ඉඳන් එයාට විරුද්ධ වෙන්න පුළුවන්. අපි පුද්ගලයාව නෙමෙයි විශ්වාස කරන්නේ. අපේ සම්මුතියට එකඟතාවය විතරයි. මම හිතන්නේ දේශපාලනයේදී අපිට කරන්න පුළුවන්. මොකද කිසිම පුද්ගලයෙක්ව එහෙම විශ්වාස කරන්න බෑ. ඕන වෙලාවක පුද්ගලයන් වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයන් අපිට හිතා ගන්න බැරි විදිය කරණම් ගහන්න ඉඩ තියෙනවා. හැබැයි අපි අපේ අදහස් රාමුවක ඉන්නවා නම් නිශ්චිත. අපි අපේ පිළිගැනීම් රාමුවක සම්මුතියක ඉන්නවා නම් අපි ඉන්නේ සම්මුතියත් එක්ක. ඉතින් මම හිතන්නේ සම්මුතිගත වීම තමයි දේශපාලනයේ තියෙන ප්‍රධානම ලක්ෂණය කියලා.